වෛද්‍යඥයෝ කියන විදිහට වැඩිහිටි නිරෝගී පිරිමියෙක් සංසර්ගයේදී මුදාහරණ ශුක්‍රාණු ප්‍රමාණය මිලියන 400ක්. ඉතින් තර්කයට අනුව ඒ මිලියන 400ම ශුක්‍රාණු කාන්තාවකගේ ගර්භාෂයේ යම් තැනක් හොයාගත්තා නම් ලදරුව මිලියන 400ක් බිහි වෙන්න ඕනේ. ඒ වුණාට ඩිම්බේ දිහාවට පිස්සුවෙන් වගේ දුවන මේ ශුක්‍රාණු මිලියන 400ෙන් ඉතුරු වෙන්නේ කීයද? 300ත් 500ත් අතර ප්‍රමාණයයි. ඒ 300ත් 500ත් අතර ප්‍රමාණය තමයි ඩිම්බයක් වෙත ළඟා වෙන්නේ. අනිත් කට්ටියට මොකද වෙන්නේ? ඒ මිලියන 400ෙන් 300ත් 500ත් ඇරුණුකොට අනිත් කට්ටිය වෙහෙසටපත් වෙලා හරි එහෙම නැත්නම් පිටපත් වෙලා මගදී පරාජය වෙලා ඒගොල්ලෝ අතරමගදී මිය යනවා. ඒ 300ත් 500ත් අතර ප්‍රමාණයෙන් එකම එක ශුක්‍රාණුවක් විතරයි ඩිම්බය ඇතුළට ඇතුළු වෙලා ළමෙක් බිහි කරන්නේ. ඉතින් ඒ බිහි වෙච්ච ළමයා එහෙම නැත්නම් ඒ වාසනාවන්ත ශුක්‍රාණුව තමයි අද මේ වීඩියෝ එක බලන ඔයා. ඔයා ඒ ජීවිතයේ උදෙසා දුවන තරඟෙදි ඔයා මේ දේවල් ගැන හිතුවද? ඔයායේ මිලියන 400ත් එක්ක දුවද්දි ඔයාට ඇස්, ඔයාට අත්, ඔයාට පාද වගේ කිසිම දෙයක් ඔයාට තිබුණේ නැහැ. නමුත් ඔයා ඒ තරඟේ කොහොම හරි දින්නා. ඔයා ඒ තරඟේ දුවද්දි ඔයාට සහතිකයක්, ඔයාට පවුලක්, ඔයාට අධ්‍යාපන සුදුසුකමක්, ඔයාට යාළුව වගේ කිසිම කෙනෙක් ඔයාට හිටියද නැහැ. ඔයාට තිබුණේ හිසක් හා වලිගයක් විතරයි. ඒත් ඔයා ඒ තරඟේ දින්නා. ඔයා මිලියන 400ත් එක්ක දුවද්දි ඔයාට හරියමං අධ්‍යාපනයක් තිබුණෙත් නැහැ. ඩිග්‍රී සර්ටිෆිකේට් එකක් තිබුණෙත් නැහැ. ඔයාට උදව් කරන්න කවුරුත් හිටියෙත් නැහැ. නමුත් ඔයා පැරදුනාද? නැහැ. ඔයා ඒ තරඟේ දින්න. නිකම්ම නිකන් නෙමෙයි. මිලියන 400ක් එක්ක තරඟ කරලා තමයි ඔයා ඒ තරඟේ දින්නේ. හැබැයි ඔයා ඒ තරඟේ දුවද්දි ඔයාට තිබුණා ඔය මොන දේ නැතුණු ඉලක්කයක්, ඒ වගේම ගමනාන්තයක්. ඒ වගේම ඔයාට අරමුණකුත් තිබුණා. හැබැයි ඔයා මොකද කරේ? ඒ අරමුණ අනුව ඒ ගමන ගිහිල්ලා ඔයාගේ ගමනාන්තයට ඔයා ළඟා වෙලා ඔයා ඔයාගේ ඉලක්කය ජයග්‍රහණය කළා. ඔව්, ඔයා දින්න. නැත්තම් ඔයා කොහොමද මෙතන ඉන්නේ? හරි, ඒ විශාල ජයග්‍රහණය පැත්තකින් තියමුකෝ. දැන් අපි බලමු ඊළඟ ටික. සාමාන්‍ය මවකගේ ගර්භාෂය තුලදී ලදරු සෑහෙන ප්‍රමාණයක් මිය යනවා. නමුත් ඔයා මිය ගියාද? නෑ. ඔයා මේ මාස 9 සම්පූර්ණ කරලා ඔයා මේ ලෝකෙට ආවා. ගොඩක් ලදරු උපතේදීම මිය යනවා. නමුත් ඔයා උපතේදීම මිය ගියාද? නැහැ. ඔයා ඒකත් ජයගත්තා. ජීවිතේ පළවෙනි අවුරුදු 5 ඇතුළතදී ගොඩක් ළමයි මැරෙනවා, මිය යනවා. ඒත් ඔයා මිය ගියාද? නෑ. ඔයා අද මේ වීඩියෝ එක බලන්න මෙතන ඉන්නවා. කෝටි ගාණක් ළමයි මන්ද පෝෂණයෙන් මැරෙනවා. ඒ වගේම මොනවාම හරි හේතුවක් වෙලා ඒ මිනිස්සු, ඒ ළමයි මිය යනවා. නමුත් ඔයාට ඒ කිසිම දෙයක් බලපෑවද නැහැ. ඔයා අදත් යහතින් සුජීවත්ව මෙන්න මෙතන ඉඳගෙන මේ වීඩියෝ එක බලනවා. ඒත් ඔයා අද යමක් සිද්ධ වුණාම කලබල වෙනවා, බය වෙනවා. ඇයි ඒ? මෙච්චර තරගෙකුත් දිනලා? ඔයා හිතන ඔයාට යමක් අහිමි වුණා කියලා. ඔයාගේ විශ්වාසය නැති වුණා කියලා. ඒත් ඔයා එහෙම හිතන්නේ ඇයි? ඇත්තට මොකක්ද ඒකට හේතුව? දැන් ඔයාට යාළුවෝ ඉන්නවා, සහෝදර සහෝදරියෝ ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා. ඒ වගේම ඔයාට හොඳ අධ්‍යාපනයක් තියෙනවා. ඔය මොන දේ නැතත් ඔයාට හොඳට හිතන්න මේ ඔළු ගෙඩිය ඇතුලේ මොළ ගෙඩියක් තියෙනවා. ඒත් ඇයි ඔයා ඔයාගේ විශ්වාසය නැති කරගෙන ඔයාගේ බලාපොරොත්තු කඩ කරගෙන ඉන්නේ? ඔයා ඔයාගේ ජීවිතේ පළවෙනි දවස්දී ශුක්‍රාණු මිලියන 400කුත් එක්ක ජීවිතේ හොයාගෙන දුවපු දවසේදී ඔයා අත නොහැර අල්ලගෙන ඉඳලා ඔයා ඒ අරමුණ ජයගත්තා නම් ඇයි දැන් ඔයාට ඔයාගේ අරමුණ ජයගන්න බැරි? කිසිම උදව්වක් නැතුව ඔයා තනියම ඒ තරඟේ ජය ගනිද්දි ඇයි ඔයා මේ දැන් අහල පහල තියෙන ලටපටවලට දුක් වෙන්නේ? මොකක් හරි සිදුවීමක් සිද්ධ වුණාම ඇයි ඔයා දුක් වෙන්නේ? ඇයි ඔයා කලබල වෙන්නේ? ඇයි ඔයා ජීවිතෙන් පලා යන්න හදන්නේ? ඇයි ඔයා දිවි නහ ගන්න හදන්නේ? ඇයි ඔයා ජීවිතේ අතහැරලා මට ජීවත් වුණා ඇති කියලා හිතෙන්නේ? ඒ ඇයි? මොකද? මමත් අහන්නේ ඒකට හේතුව තමයි. මොන දෙයක් නැති වුණත් ඔයාට තියෙනවා හොඳ ඔළුවක්. ඔය කලගෙඩිය වගේ ඔළු ගෙඩිය ඇතුලේ අලගෙඩියක් තරම්වත් මොලයක් තියෙනවා කියන එක ඔයා මතක තියාගන්න. ඉතින් අච්චර කිසිම දෙයක් නැතුව ඔයා මේ තරඟේ දින්න නම් මිලියන 400ක් එක සටන් කරලා ඔයාට ඊළඟට දිනන්න තියෙන තරඟ මොනවද කියලා එක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ගිහිල්ලා එන්නම්. මම දන්නවා ඔයා කවදාවත් පරාජිතයෙක් නෙවෙයි. ඔයාට අනිවාර්යයෙන්ම ධෛර්යය, ශක්තිය තියෙනවා ඕනෙම තරඟයක් දිනන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. මතක ඇතුව මගේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේකෙන් යමක් ගත්තා නම්, මේකෙන් යමක් ඉගෙන ගත්තා නම් යාළුවෙක්ට පෙන්වන්න, මේක බෙදා ගන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. රොකී ශානක සමගින් බිලීව් ඉන් යෝර් සෙල්ෆ් වැඩසටහන බලලා තව තවත් ධනාත්මක වෙන්න, තව තවත් ජීවිතේ ජය ගන්න පුරුදු වෙන්න. අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න. සියා.